අපේ රටේ මේ වන විට උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් පවතිනවා. මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම මේ පිළිබඳව දැනුවත් වීම සිදු කරනු ලබනවා. මේ වන විටත් එක් දිස්ත්‍රික්කයක් පළාතක් නම් කරමින් මන්දපෝෂණය ගැන කතා කරන්න බෑ. රට පුරාම ගම් හා නගර ආශ්‍රිතව මන්දපෝෂණ තත්ත්වය හා ආහාර හිඟකම දකින්න ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 13,000ක් මේ වන විට ආහාර අහේනියක සිටින බවයි අද පුවත්පත් වාර්තා කළේ. ඉන් දරුවන් 900ක්ම උග්‍ර මන්දපෝෂණයෙන් පෙළීම ඛේදනීය තත්ත්වයක්. මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ උතුරුමැද පළාත් සැලසුම් කමිටුව රැස් වූ අවස්ථාවේදී. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. මේ නිසාම ගම් මට්ටමින් කමිටු හරහා බීරි සලාක මල්ලක් සති දෙකකට වරක් ලබා දීමටත් පියවර අරන්. රටට බත සපේන ගොවිබිම් වැඩිම ප්‍රමාණයක් හා ගොවීන් වැඩිම පිරිසක් සිටින කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරයේ තත්ත්වය එසේ නම් රටේ සෙසු පළාත් පිළිබඳව ඇත්තේ ඉතා භයානක ප්‍රතිඵලයක් විය හැකි. පවතින මන්දපෝෂණ තත්ත්වයේ හමුවේ රට පුරාම පාසල් ඉලක්ක කරගනිමින් බත් බැංකු පවා ස්ථාපිත කළේ පුංචි දරුවන්ගේ කුසකින්න නිවන්නයි. කෙසේ නමුත් මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන්ට නම් කිසිදු වගකීමක් නැති පාටයි. එවැනි පසුබිමක ජාත්‍යන්තර රතු කුරුසේ පවා ඊයේ සමීක්ෂණයක් ඔස්සේ අනාවරණය කළේ මෙරට පුද්ගලින් 157කට මානුෂීය ආධාර අවශ්‍ය බවයි. එනම් ලාංකීය ජනගහනයෙන් 126ක්. ලාංකීය ජනතාවගෙන් මිලියන 2කට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිත භාවයෙන්ද පෙරෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.